ඒත් සකුන්තලා ආන්ටි දන්නේ නැහනේ මේ දවස්වල යාට එයාගේ පුතාවවත් විශ්වාස නැහැ. ඉතින් එහෙම එකේ එයා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේ මේ මාව. අන්න ඒ නිසා මම පෙන්වන සාක්ෂි එයා හිස් මුදුනේම පිළිගනි. එතකොට නිර්වාණයටත් බැරි වෙයි ඔයාව බේරගන්න. ඇහි ඔයා මට මෙහෙම කරන්නේ සනොල්ලා මොකද්ද ඔයාට ඕනි? නිර්වාණ එයාව මට ඕනි දෙන්න පුළුවන්ද? හැමෝම ඉස්සරහා තමන්ගේ නම්බුව නැති වෙන්න කලින් ඔයා මේ සීන් එකෙන් අයින් වෙන්න ශේනාදී. ඔයා මොයි මොනවද කියන්නේ සනොල්ලා? ඔයාට බෑ මේ විදිහට මගේ නිර්වාණ අයව මගෙන් උදුර ගන්න. ඇයි බැරි? මට පුළුවන්. ඔයා දන්නවද මගේ මේ අහිංසක මූණ පිටිපස්සේ ඉන්නේ ගොඩාක් ලොකු නරක යක්ෂණියක්. ඉතින් මං කැමති දේ මං කොහොම හරි ලබා ගන්නවා. මොකද කියන්නේ ෂෙනාදී? මේක ගොඩින් බේර ගන්නවද නැත්තම් මුළු ගමක් ඉස්සරහම චාටර් වෙලා යන්න එන්න තැනක් නැතුව මහපාරට වැටෙනවද? සනොල්ලා කියන්නේ හිත පිට නැති එකියක් මෙන්. ඔව් තමසේනම් මහ යක්ෂණියක්ම තමයි. ඒත් මතක තියාගන්නවා මං ඔය තමුන්ගේ යෝජනාවට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඉතින් කරනවා. ගමක් ඉස්සරහ බැලනම් මුරු ලෝකයක් ඉස්සරහරි මාව ලැජ්ජ කරලා දානවා. ඒත් නිර්වාණ අයියා මගේ විතරයි දෙන්නේ නැහැ තමුන්ට. ෂෙනාදී කෑ ගැහුවේ කේන්තියෙන්. ඕකේ එහෙනම් දැම්මම මෙහෙන් යන්න රෙදි පොට්ටනිය ලෑස්ති කරගන්නවා. මම නෙවෙයි තමසෙට ඕනම් ගිහින් තමසෙගේ රෙදි ටික ලෑස්ති කරගන්නවා. දැම්මම මගේ කෙතරින් එළියට බහිනව සනුල්ලා. ආයෙ මෙහෙ පස් පා ගන්න එන්නේ හිතන්නවත් එපා. කැල්ලා හයියෙන් කෑ ගැහුවේ දරාගත නොහැකි තරම් කෝපයකින්. හරි අපි බලමුකෝ. කියමින් සනුල්ලා කට කොනකින් සිනාසෙමින් යන්න ගියේ. ෂෙනාදී ඒකමම්ම කොල්ලට කෝල් කරද්දී. හෙලෝ හෙලෝ නිර්වාණ අයියේ. ෂෙනාදීට ඉක්කෙ ගැසුනේ හිතේ තිබුණ වේදනාවට. ෂෙනාදී මොකද මේ? ඇයි අඬන්නේ? නිර්වාණ ඇහුවේ බොහෝ කලබලෙන්. අනේ අයියේ මට කියන්න මැඩම් ඊයේ ඔයාට බැන්නද? ආ ඔව් මේ ඒත් ඔයාට එක කවුද කිව්වේ? කොල්ලා අහන්නේ පුදුමෙන්. ඒ කියන්නේ අයියේ මැඩම් කවදාවත් මොයව මට දෙන එකක් නැද්ද? කෙල්ල කියන්නේ හඬමින්. ඕ ප්ලීස් ෂෙනාදී දැන් ඔය අඬන එක නවත්තන්න. මට ඉස්සෙල්ලම මේක කියන්න කවුද ඔයාට ඒ දේවල් කිව්වේ? අපේ අම්මද? නෑ අයියේ මැඩම් නෙවෙයි. එහෙනම් කවුද? සනොල්ලා. එයා තමයි කිව්වේ අයියේ. වට් ඒකි කිව්වා? ඒත් කොහොමද? ඒකයාට කෝල් කළාද? නෑ අයියේ එයා දැන් ටිකකට කලින් මෙහේ ආවා. ඊට පස්සේ එයා මට තර්ජනය කරා. කියමින් කෙල්ල සනොල්ලා කී සියල්ල කොල්ලට පැවසුවේ නිර්වාණ්ගේ කේන්තිය උපරිමේටම නගිද්දී. මොනවා ඒකෙද එහෙනම් මෙතන වටිය අම්මා? හැම තැනටම කේලංකී කිය ඔය අවයි මාවයි වෙන් කරන්න හදන එකි. මං ඕකිව මෙහෙ ආවම අල්ලගන්නම්කෝ. කොල්ලා කියන්නේ තරහෙන්. අයියේ ප්ලීස් රණ්ඩු වෙන්න යන්න එපා. රණ්ඩු? රණ්ඩු නෙවෙයි ඕකෙකි කට මහන්න අයෝනි. ආයි කතා කරන්න බැරි වෙන්නම. ෂෙනාදී ඔයා කීයටවත් බය වෙන්න එපා. මං ඉන්නකම් ඕකිට ෆේක් රිපෝට් හදන්න තියා අබැට් එක තරන් අපරක්වත් ඔයාට වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ඕකි දන්නේ නැහැ තව මගේ හැටි. නිර්වාණ් කියන්නේ දත්මිටි කමින්. I'm sorry අයියේ මං ඔයාව උදේ පාන්දරම තරහ ගැස්සුවා නේද? නැහැ ෂෙනාදී ඔයා මට මේ දේවල් කිව් එක ගොඩක් හොඳයි. මං ඔයාට එදා කිව්වනේ මට කොච්චර තරහ ගියත් ඔයා මට හැම දෙයක්ම හංගන්න නැතුව කියන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මට ඔයා ගැන ගොඩක් සතුටුයි. මං සනොල්ලාගේ ප්‍රශ්න ඉක්මනටම ඉවර කරන්න. ඒ නිසා ඔයා දුක් නොවි ඉන්න. හා අයියේ ඒත් අයියේ මට ඔයාව දැන් හම්බ වෙන්න ඕනේ. ප්ලීස් දැන් එන්නකෝ. කෙල්ල කිව්වේ හැඬුම් බරව. කොල්ලව දකින්න තිබුණ දැඩි උමනාවටම. ඕකේ බබා මම දැන් එන්න. කියමින් නිර්වාණ නැමතුම විසන්දි කරේ කෙල්ලට සතුට හිතෙද්දී.
එහෙමම කොල්ල මොහොතක් කල්පනා කළේ සනොල් යගෙන ඒ අහිංසක මුව පිටුපස තියෙන රාක්ෂ ගතිගුණ ගැන කොල්ලට දැනුනේ ඇගෙනම පිළිකුලක් පමණයි ඉන්පසු මතකඩ කල්පනාලවෙන් මෙදුන ඔහු බරසසමක් හෙලා විගසින් සූදානම් වූයේ ශේනාදිව හමුවීමට යාමට තවත් මද වේලාවකින් නිර්වාණ ලෑස්ති වී තරප්පු පෙළ බසෙමින් නාලින්දට පැමිණෙද්දී ඉදිරිපස දොරින් නිවසට ඇතුළු වූයේ සනොල්යා ඇගේ දැස් කොල්ලව දැක දිස්න දුන්නේ හරියට ඈ මහලකු හපන්කමක් කළේ කියක් මෙන් ඉතින් යාළුවනේ කතාව ළඟ කොටසින් අපි ඉක්මනින් හමු වෙමු මේ කතාව රචනා කළේ අපේ මත්සංග බස්නායක අයියා ඉතින් කතාව ගැන ආයෙත් හිතන දේ පහලින් කමෙන්ට් එකකින් දාගෙන යන්න ගිහින් එන්න මං ඔයාලගේ සුකිරි